අයිබෝන් ඔබට සුබ උදෑසනක් සුබ දවසකට සුබ ප්‍රාර්ථනා කරමින් අපි සතිය ආරම්භක දවස අද 26 වෙනිදා මේ මාසයේ අවසන් සඳුදාවේ තොරතුරු පුවත්පත් තොරතුරු රැගෙනයි අපි පත්‍ර බලන මේ හදන්නේ විශේෂයෙන්ම අද ඔබට සිහිපත් කළ යුතු කාරණාවන් අතර බස්නාහිර සබරගමුව මධ්‍යම පළාත සහ ගාල්ල සහ මාතර දිස්ත්‍රික්ක වලට විටින් විට හෝ තද වැසි ඇතිවීමේ හැකියාව පවතින බව තමයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියන්නේ මේ කොළඹ හසනම් කළු කරලා තිබෙන මේ උදෑසනත් ඒ නිසා ඔබේ පෙර සූදානම ඔබට කිසියම් ආකාරයක පහසුවක් ගැන දෙයි මතක තබාගෙන බස්නාහිර සබරගම සහ මධ්‍යම පළාතේ ඇතැම් ප්‍රදේශවලට වැසි වැසීම ඉඩකඩ තමයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියන්නේ. කොරෝනා ආසාදිතයන් පිළිබඳ වාර්තාවේදී 3 ලක්ෂයකට ආසන්න වෙමින් තිබෙන සමස්ත කොරෝනා රෝගීන් සංඛ්‍යාව 2,60,500ක් මේ වන විට රෝහල්ගතව ප්‍රතිකාර ලබා සුවය ලබා නික්ම ගොස් තිබෙන වගත් සෞඛ්‍ය ආරංචි මාර්ග සඳහන් කරනවා. ඒකම මහවැලි කාබනික සතිය හිතවතුනි අද ආරම්භ වෙනවා. ජාතික ව්‍යාපාරයක් බවට පත් වූ කාබනික ගොවිතැන සහ ඒ ගොවිතැනට ඇවසි පොහොර නිෂ්පාදනය කර ගැනීමේ කටයුත්තට මහවැලි රාජ්‍ය අමාත්‍යාංශය සිය අමාත්‍යාංශය ජාලය මෙයා කරගැනීමෙන් දියත් කරන වැඩසටහනක් පිළිබඳවයි අද ඉඳලා සතිය පුරා කතා වෙන්නේ අපේ ඉදිරි හොරාව. අයිබෝන් සුබ දවසක් 7-8 පැයේදීත් ඔබට මේ පිළිබඳව දැනුවත් කිරීමේ සූදානමක් තිබෙනවා. හොඳයි දැන් අපි පත්තරව තොරතුරු කියන්නට එමෙදී මේ වන්න උදෑසනක නොකී යුතුම සිහිපත් නොකළ යුතුම කාරණාවකට තමයි ඔබේ අවධානය මුලින්ම යොමු කිරීමට සිදු වී තිබෙන්නේ. අර කලකම් පළදෙනවා කියලා කතාවක් තිබුණනේ රිෂාඩ් බදුර්දීන් ඇමතිවරයාට. දැන් ඒක සිහිපත් වෙමින් ඔහු බන්ධනාගාරගතව සිටිනවා. මව්බිම ඇතුළු පුවත්පත් බොහොමයක ප්‍රධාන සිරස්තලයේ කියන්නේ මෙන්න මේ වගේ කාරණාවක්. අර දරුවන් එක්කෙනෙක් දෙන්නෙක් නොව 11 දෙනෙක් බදුර්දීන් සහ සමාගමේ ඒ පවුල්වල බැල මෙහෙවරකම් වලට අරගෙන ලිංගික හිංසා කළා ඊට අමතරව ජීවිතක්ෂරපත්වීම් කිහිපයකට වාර්තා වෙන සියදිවි හානි කර ගැනීම හෝ සේවදී ඔවුන්ගේ ජීවිත හානි කිරීම පිළිබඳව කළාද කියන කාරණාව තමයි පොලිස් විමර්ශනවලදී හෙළිදරව් වෙමින් තිබෙන්නේ. ඒ නිසා ඒ පුවත්පත් කිහිපයේම ප්‍රධාන සිරස්තලම ඔබට මේ උදේ පාන්දර වුණත් ඉදිරිපත් කිරීමට සිදු වෙනවා. හිතවතුනි ඔබේ අවධානය මෙවන් විපත් මෙවන් සාහසික සිදුවීම් යලි නොවීමට සමාජයක් වශයෙන් දැනුවත් වීම සහ ක්‍රියාකාරී වීමත් අත්‍යවශ්‍යම කාරණාවක් වගට සිහිපත් කරමින් මව්බිම මුල්පිටුව රිෂාඩ්ගේ ගෙදර වැඩ කළ සේවිකාවන් 2 දෙනෙක් කලිනුත් හදිසියේ මිය ගිහින් අයෙක් දුම්රියට පැනලා අනෙක හදිසියේ ලෙඩ වෙලා අනෙක් 8 දෙනා ගැන හොයන පරීක්ෂණ සිදු කරන වගේ තමයි මේ තොරතුර කියා සිටින්නේ. විශේෂයෙන්ම රිෂාඩ් බදුර්දීන් හිටපු අමාත්‍යවරයාගේ නිවසේ මෙහෙකාර සේවයේ යෙදී සිටි කාන්තාවන් පිළිබඳ විමර්ශන සිදු කරන විශේෂ පොලිස් කණ්ඩායම සියදිවි නසාගත් බව කියන 16 හැවිරිදි දැරියට අමතරව තවත් සේවිකාවන් 2 දෙනෙකු මරණයට පත් වී ඇති බවට තොරතුරු ලැබී ඇතැයි ආරංචි මාර්ග ඔස්සේ කියනවා. ඉන් එක් මෙහෙකාරියක් දුම්රියට පැන සියදිවි හානි කරගෙන ඇති බව කියන අතර අනෙක් සේවිකාව අසනීප වී මරණයට පත් වී ඇතැයි වාර්තා වෙනවා. ලැබුණු මෙවන් තොරතුරු පිළිබඳව පොලිස් විශේෂ කණ්ඩායම පුළුල් පරීක්ෂණයක් ආරම්භ කරනවා. මේ අතර අත්අඩංගුවේ පසුන තැරැව්කරු විසින් බදුදුන් පවුලේ විවිධ පාර්ශ්වයට මෙහෙකාරියන් 11 දෙනෙකු ගෙනවිත් බහර දී ඇති බවට තොරතුරු ලැබී ඇති අතර ඉන් 3 දෙනෙක් මරණයට පත් වී තිබෙනවා. මේ අතර ඉතිරි තරුණ 8 දෙනා කිසියම් කුට්ටණයකට ලිංගික අතවරයකට හෝ වෙනයම් පහර දීම වලට අඩත් ඒට්ටම් වල ලක් වී ඇද්දැයි සෙවීම සඳහා පොලිස්පතිවරයා විසින් මේ සම්බන්ධ කරන විමර්ශන සඳහා පත් කර ඇති ප්‍රධාන පොලිස් පරීක්ෂකා වරුණි බෝගාවත් ඇතුළු කණ්ඩායමක් ඊයේ මෙම තරුණියන් පදිංචි ප්‍රදේශවලට යෑමට නියමිතව තිබුණා කියා තමයි අද දවසේ මේ පුවත්පත වාර්තා කරන්නේ. මෙන්න මෙහෙමයි ඔහුගේ කෙරුවාව. තව ඉවර නැහැ. ඔහු ඊට පස්සේ රෝහලේදී තම සහ උපක්‍රමශීලී වෙදියට හැසිරෙනවා. රෝහල්ගත වුණා. මේ දැරියගේ ජීවිතක්ෂර පත්වීම වාර්තා වීමත් එක්කම මෙන්න දිවයින ප්‍රධාන සිරස්තලයත් ඒ හා සම්බන්ධ කාරණාවක් ඔස්සේ ගොඩනැගෙන්නේ. දිවයින කියන්නේ බදුර්දීන්ට ලෙඩක් තිබිලා නැහැ. බෙහෙත් පෙති වැසිකිලි කවුළු වලින් එළියට විසි කරලා ඒ ඔහුගේ කෙරුවාව හදිසි රෝගී තත්ත්වයන් නිසා බව කියමින් ජාතික රෝහලට ඇතුළත්ව ප්‍රතිකාර ලැබමින් සිටි හිටපු ඇමති රිෂාඩ් බදුර්දීන්ට එවැනි රෝගී තත්ත්වයන් නොමැති බවට වෛද්‍යවරුන් තහවුරු කිරීමෙන් පසු පෙරේදා නැවත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත රැගෙන ගියානේ. ඔහු රැගෙන ගියේ මෙන්න දැන් මැරේ කියන විදියට ඒ තරම් අසාධ්‍ය තත්ත්වෙන් තමයි ඔහුගේ කෙරුවාව පොලිස් උකුසු ඇසට හසු කර ගැනීමට හැකියාව ලැබී තිබෙනවා. වැසිකිළියට ගිහිලා පොට්ට ටිකක් අරගෙන වැසිකිළියේ කවුළුවෙන් එළියට බෙහෙත් ටික වීසි කළා. වෛද්‍යවරයා නිර්දේශ කළා තිනවා බෙහෙත් වීසි කරන්නේ රෝගයක් නැති නිසානේ. කරුණාකරලා හිටපු තැනටම යන්න කියලා. ඒ දිවෙන පුවත්පත ඊට පස්සේ දිනමිනට ඔබේ අවධානය යොමු කරාම දිනමින කියන්නේ ඒ කාරණාවම වෙනත් ආකාරයකට රිෂාඩ්ට බොන්න දුන්නු බෙහෙත් වැසිකිළියෙන් එළියට වීසි කරලා රෝහල් යලි CID බහරයට මාස 6ට ඒ වෙනත් කාරණාවක් ළමා ආරක්ෂක අධිකාරියගෙන මාස 6ට ළමා අඩත් දෙටම් ෆැමිලි 4740ක් ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ මේ කාර්යභාරයත් කිසියම් ආකාරයක කරලයට පැමිණ තිබෙනවා. දිනමින පුවත්පතේ තව මුල් පිටුවේ ඡායාරූපය මෙන්න මෙහි කාර්යයක පිලිස්සීමේ යෑම රිචඩ්ගේ බිරිය ඇතුළු 35කගෙන් ප්‍රශ්න කිරීමට පියවර ගෙන තිබෙනවා. ඒ පිළිබඳව අධිකරණයට රිචඩ් බදුර්දීන්ගේ බිරිඳ රැගෙන යන අවස්ථාව තමයි පොලිස් නිලධාරියන් විසින් ඔබ මේ දකින්නේ මුල් පිටුව දිනමින පුවත්පත. ඊට පස්සේ ලංකාදීපයත් කියන්නේ ඒ හා සැබඳි කාරණාවක්. ලංකාදීපයේ සටහන වෙන මේ විදිහට රිචඩ් නිවසේ දැරිය සිටියේ 6:04 කළුවල කාමරයක. කළුවර කාමරයක මේක තිරසන් සතෙක්වත් මෙහෙම තබන්නට පුළුවන්ද කියන කාරණාව ඔබට හිතෙනවා ඇති. නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරයා උසාවියට දන්වන්නේ හිටපු ඇමති රිචඩ් බදුරුදින් මහතාගේ නිවසේ මෙහෙකාර සේවයේ යෙදී සිටියදී පිලිස්සෙමින් මියගිය 16 හැවිරිදි දැරිය විදුලි ආලෝකය නොමැති අඩි 6ක් සහ අඩි 4කින් යුත් කුඩා කළුවර කාමරයක කලක් තිස්සේ රඳවනු ලැබ සිටි බව විමර්ශනවලදී හෙළි වී ඇතයි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් දිලීප පීරිස් මහතා කොළඹ අතිරේක මහේස්ත්‍රාත්වරයා අභිමුව කියා සිටින්නේ. අතිරේක මහේස්ත්‍රාත්වරයා කාංචනා නිරංජනී ද සිල්වා මහත්මිය ඉදිරියේ කියා සිටින්නේ හිතෝතුනි විශ්වාස කරන්න මේ පිරිස තමයි රටක පාලනයට නීති හදන්නට පාර්ලිමේන්තුවට එන්නේ ජනතාවගේ ඡන්දයෙන්. ඔවුන්ගේ නිවසේ මේ වගේ සාහසික හැසිරීම් හැසිරෙනවා නම් ඔවුන් කොහොමද රටකට නීති සම්පාදනය කරන්නේ? ඔවුන්ට වේදිකා තැනුව මිනිසුන් සහ වේදිකා තැනුව දේශපාලන පක්ෂ ඔවුන් තව දුරටත් තබා ගන්නවද තව දුරටත් කරලියට ගෙන්නනවද කියන කාරණාව හොඳින් ධාරණය කරගත යුතුයි. අපි බලමු ඉදිරියේදී ලංකේය ප්‍රගතිශීලී දේශපාලනය විසින් කොහොමද ඔහුව ප්‍රතික්ෂේප කරන්නේ කියන කාරණාව. මුල්පිටේ ඡායාරූපයේ තිබෙන මෙහෙකාර සේවයේදී සිටිදී පිලිස්සෙමින් මියගිය බාලවයස්කාර දැරියගේ මරණය සම්බන්ධයෙන් පොලිසිය විසින් අත්අඩංගුවට ලැබූ හිටපු ඇමති රිචඩ් බදුර්දීන්ගේ බිරිඳ සිහාබ්දීන් අයිෂා, ඇගේ පියා මොහොමඩ් සිහාබ්දීන්, ඇගේ සොහොරු සිහාබ්දීන් ඉස්මන් සහ තරයකාර පොන්නයා බණ්ඩාරම් නොහොත් ශංක යන සැකකරුවන් පැය 48කට රැඳුම් නියෝග මත ප්‍රශ්න කිරීම සඳහා අධිකරණයට හැගෙන ගිය අවස්ථාව ඒ ලංකාදීපයේ තොරතුරුම අපිට ඉදිරිපත් කරේ. හොඳයි. දැන් අපි අද පුවත්පතට යමු වන්නේ මේ දවස්වල තවත් වඩා වැඩියෙන් කතා බහට ලක් වෙන මාතෘකාවක් වෙනුවෙන්. ඒ තමයි ගුරු විදුහල්පතිවරුන්ගේ වැටුප් වැඩි කිරීමේ ඉල්ලීම ඇතුළු උද්ඝෝෂණය. ඒ සම්බන්ධයෙන් කැබිනට් පත්‍රිකාවක් අද කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් වෙනවා. මේ විෂමතා දුරු කිරීමේ අරමුණු පෙරදරිව ගුරු විදුහල්පති වැටුප් විෂමතා ඉවත් කරන්න කැබිනට් පත්‍රිකාවක් යනුවෙන් තමයි වාර්තා කරන්නේ. ගුරු විදුහල්පති සේවාහන වැටු විෂමතාවන් ඉවත් කිරීමට අදාළව කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ලබා ගැනීම සඳහා අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා විසින් අමාත්‍ය මණ්ඩල සංදේශයක් අද පැවැත්වෙන කැබිනට් මණ්ඩල රැස්වීම සඳහා ඉදිරිපත් කිරීම නියමිත බව වාර්තා වෙන බවයි තමයි අද මේ විදියට වාර්තා වෙන්නේ. ඊට පස්සේ අපි දිනමෙන පුවත්පත ගෙනෙන වාර්තාව කියන්නේත් එහා සැබඳ කාරණාවක්. වසර 24කට පසු ගුරු විදුහල්පති වැටු විෂමතා ඉවත් වෙයි. ගුරු විදුහල්පති සේවාවල වසර 24ක් වැනි දීර්ඝ කාලයක් තිස්සේ පවතින වැටු විෂමතා ඉවත් කිරීමට රජය සූදානම් වෙනවා. මේ සම්බන්ධයෙන් වන යෝජනාව අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා විසින් කැබිනට් මණ්ඩලයේ හමුවට ඉදිරිපත් කිරීම නියමිත වග තමයි මේ විදියට අද කියා සිටින්නේ. ඊට පස්සේ මව්බිම් පුවත්පතේ තවත් තොරතුරක් කියා සිටින මහාචාර්ය චන්න ජයසුමන රාජ්‍ය අමාත්‍යවරයා මේ උද්ඝෝෂණයන් එක්ක තවත් කොවිඩ් පොකුරක් නිර්මාණය වීමේ අවධානමක් තිබෙනවාද කියන කාරණාව. කොවිඩ් ව්‍යාප්තිය දරුණුයි. ගුරු පොකුරක දැඩි අවධානමක් ඔවුන්ට ප්‍රමාණවත් ශක්තියක් නැති වගේ තමයි කියන්නේ. රාත්‍රී ප්‍රවෘත්ති විකාශයේත් ඔහු මේ පිළිබඳව රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළා. අපි දැන් ඒ ඔහුගේ හඬ සහ රුව රැගත් ප්‍රවෘත්ති ඛණ්ඩයට දැන් යොමු වන්නේ. राज्य अमात्य महाचार्य चन्न जयसुमन महता කියා සිටියේ නිරෝධායන නීති උල්ලංඝනය කරමින් උද්ඝෝෂණ සංවිධානය කිරීම නිසා නමුත් මේ අවස්ථාව මම හිතන්නේ ගුරුවරු ඊටාම අවදානමක සිටින්නේ. මොකද ලංකාවේ කිසිම ගුරුවරයෙක් මේ වෙනකොට එන්නත අරගෙන අඩුම ගානේ සති දෙකක් ගෙවිලා නැහැ. මේ එන්නත අරගත්තට පස්සේ සිරුරේ ප්‍රතිදේහ නිර්මාණය වෙන්නේ දෙවනි මාත්‍රාව දීලා සති දෙකකට පස්සේ උද්ඝෝෂණය කරන ඒකරාශීවල ඉන්න කිසිම ගුරුවරයෙක්ගේ සිරුරේ ප්‍රමාණවත් තරම් ප්‍රතිශක්තියක් නැහැ මේ කියන COVID-19 රෝගයට එරෙහිව. මේ ඩෙල්ටා ප්‍රභේදය පැතිරෙන අවස්ථාවේදී විශේෂයෙන්ම තව සති 3-4කින් අපිට බලාපොරොත්තු වෙන්න පුළුවන් ගුරු පොකුරක් මේ රටේ ඇති වෙයි කියලා. එදාට ඒ සඳහා අනිවාර්යයෙන්ම මහින්ද ජයසිංහලා ජෝසප් ශානිලා වග කියන්න ඕන. විශේෂයෙන්ම මේ එන්නත් කරන වැඩපිළිවෙලට බාධා කරන්න තමයි මේ උත්සාහ දරන්නේ. අපි බොහොම අමාරුවෙන් මේ එන්නත් ටික ගේන්නේ. මේක විකාරයක් කරලා තොවිලයක් නටලා මේ විනාශ මේ රට කරන්න එපා කියන පණිවුඩයේ ඉල්ලීම විශේෂයෙන් මේ අදම පවිතු දේශපාලන නායකයන්ගෙන් අපි ඉල්ලනවා. राज्यमात्य महाचार्य चान जयसुमनगे अदहस प्रवृत्ति विकासन पुट दक्वे ईट पास अभी सामवेन मौबिं पुआत्पते मूलपिटे प्रधान अकुरेन सटहन तोरतुर माध्यक्षेत्रे पुरोगामिक्वे निक्म्याम पिलुवंदो सटहन ए वार्ताकरण मौबिम विद्युत माध्ये सुंदरु आज्ञादायक या निक्मयन यदुम सहितव कैपिटल महाराजा व्यापार समूहे सभापतिवरया वू आर राज महेंद्रन महता ईये अभा प्राप्तुना मेरठ विद्युत माध्य क्षेत्रे फेरलियाक सनिटुहान करमिन सटहान करमिन 1993 दियारमुनु सिरस माध्य जालय सभापतिवरया वू ये राज महेंद्रन महता हेम पुवत्पतकम ईये हेम रूपवाहिनी नालिकावकम එතුමන්ගේ කළ ව්‍යාපාරික ශේෂ්ඨයට මාධ්‍ය ශේෂ්ඨයට කළ මෙහෙවර පිළිබඳව සටහන් එක්ුණා. හදිසියේ ජීවිතක්ෂයටපත් වෙනුණා කොවිඩ් මාරයා එතුමන්ගේ ජීවිතයද බිලිගත් නිසා. ඒ නිසා තරාතිරම පුජ්‍යලයාගේ හැටි හැකි බව සහ ඔහුගේ හැකියාවන් අදාළ වෙන්නේ නැහැ මේ කොවිඩ් මාරයාට. ඒ නිසා පරීක්ෂා වීමේ අවධාරණය තවත් ඇති කරගන්නට හේතුවක් වෙනවා මේ අකල් වියෝවත්. අපි එතුමන්ටගේ මේ මෙහෙවර පිළිබඳව සටහන මේ වෙලාවේ ගේන්නේ. පුවත්පත් හැම එකම සටහන්ව තිබෙන නිසායි තම කනගාටුවෙන් යුතුව. ඉන්පස්සේ අද පුවත්පතේ තවත් තොරතුරු කිහිපයකට ඔබේ අවධානය. ඩෙල්ටා ආසාදිතයන්ගේ වැඩි වර්ධනයක් දක්නට ලැබෙනවා. හඳුනා නොගත් ඩෙල්ටා ආසාදිතයන් බහුලව සිටිය හැකි බව තමයි විශේෂඥ වෛද්‍ය හේමන්ත පෙරේරා සඳහන් කරන්නේ. හේමන්ත හේරත් නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරයා සඳහන් කරන්නේ. ඩෙල්ටා ආසාදිතයන් පෙනෙනවාට වඩා වැඩි කොවිඩ් 4 වැනි රැල්ලක අවදානමක් පවතින බව තමයි ඔහු කියන්නේ. මේ වන විට වාර්තා වෙති කොවිඩ් ඩෙල්ටා ආසාදිතයන් 68 දෙනා යනු මෙරට තුළ ඩෙල්ටා ආසාදිතයන්ගේ සැබෑ තත්ත්වය නොවන බවත් ඒ අනුව කොවිඩ් 4 වෙනි රැල්ලක අවදානමක් ශ්‍රී ලංකාව හමුවේ ඇති බවත් සෞඛ්‍ය අමාත්‍යාංශයේ නියෝජ්‍ය සෞඛ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා ප්‍රකාශ කරනවා. හිතෙම මේ බව පෙන්වා දුන්නේ වාර්තා වෙති අදාළ සංඛ්‍යාව ඉක්මවා තවත් විශාල සංඛ්‍යාවක් ඩෙල්ටා ආසාදිතයන් මෙරට සමාජය තුළ සිටිය හැකි බවට ඒ පිළිබඳ විමර්ශනය කරන විද්වතුන් විසින් වාර්තා කර තිබුණු තත්ත්වයක් තුළ අපි වෙලාව බලමු. දැන් යලි ඉක්මනින් හමු වෙමු. අද ජූලි මාසේ 26 අලුත් සඳුදාවේ පත්‍ර බලමින් ඉන්න මොහොතේ විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතාගේ අදහස් මා ඉදිරිපත් කරමින් සිටියේ. ඩෙල්ටා ආසාදිතයන් පෙනෙනවාට වඩා වැඩි විය හැකි. ඒ නිසා අපේ පරිස්සම් වැඩි කරගත යුතු වග තමයි තුමන් කියන්නේ. ඔහු තවදුරටත් කියනවා ඒ නිසා නිවැරදි සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුගමනය කරමින් කොවිඩ් 4 වෙනි රැල්ලක අවශ්‍ය පසුබිම නිර්මාණය නොකිරීමට ජනතාව දැඩි වගකීමෙන් කටයුතු කළ යුතු වග තමයි ඔහු තවදුරටත් සඳහන් කරන්නේ. තවත් කොවිඩ් රැල්ලක් ඇතිවීම වැළැක්වීම සියලු දෙනාගේ වගකීමක් යයි අතර රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සිහිපත් කරනවා මේ රටේ ජනතාවට. මේ නිවැරදි සෞඛ්‍ය පිළිවෙත් වලට අනුගත වීමේ දැන් මාස කිහිපයක් අවුරුද්දකට වැඩි කාලයක් අපි පුරුදු පුහුණු කළ ගුණ අංග තවදුරටත් ආරක්ෂා කර ගැනීමේ වගකීම තමයි තුමන් සඳහන් කරන්නේ. විශේෂයෙන්ම COVID-19 වෛරසයට අදාළ එන්නත එක් විසඳුමක් පමණක් බවත් මේ නිසා මුහුණු ආවරණ පැළඳීම මීටරයක් හෝ මීටර් 2ක් වැනි දුරකට දුරස් ස්වභාවයේ තබා ගැනීමට කටයුතු කිරීම දැස් සේදීමට ජනතාව කටයුතු කළ යුතු බවත් එම සංගමයේ උපසභාපති වෛද්‍ය චන්දික පිටකටුව මහතා සඳහන් කරනවා. මේ කාරණාවල් තමයි ජාතික රූපවාහිනියත් ඔබට නිරන්තර සිහිපත් කරන්නේ. ඊළඟ කාරණාව තමයි මේ කොවිඩ් නිසා මියගේ බහුතරය එන්නත් කරණයට බඳු නොවූ පිරිස් කියා තමයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් විශේෂඥ වෛද්‍ය අසේල ගුණවර්ධන කියන්නේ. එන්නත පිළිබඳව බලාපොරොත්තු ඇති කරගන්න. නමුත් යහපත් සෞඛ්‍ය පිළිවෙත් දිගින් දිගටම අනුගමනය කිරීම ඔබේ ජීවිතය ආරක්ෂා කරනවා වගේ තමයි මේ විශේෂඥයන් හැම කෙනෙක්ම හැම මොහොතකම අපි කාටත් මතක් කරලා දෙන්නේ. අරුණ පුවත්පතට යලිත් යොමු වුණාම අරුණ මුල්පිටියේ තොරතුර මේ විදියට අපි ඔබට ඉදිරිපත් කරන්නේ. ඩෙල්ටා නිසා ගෙන්ගෙට යන්න බැරි වග මේ කියන්නේ ග්‍රාම නිලධාරීන් එන්නත් කරන වැඩසටහනේ ප්‍රගතිය වාර්තා කරන ලෙස ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දරගේ අසනින් යුතුව පසුගිය 22 දා නිකුත් කළ චක්‍රලේඛය ග්‍රාම නිලධාරීන් විසින් ප්‍රතික්ෂේප කරනවා. ඔවුන් එළියට දාලා කියන්නේ ඩෙල්ටා නිසා මේ සමීක්ෂණයන්ට ගෙන්ගෙට යන්න බැහැයි කියන කාරණාව. ඒ අතර වාරේ පළවෙනි ගොනුවට බහලන්නට ඕන කාරණාවක් දැම්මට හමු වෙනවා අරුණ පුවත්පතෙන්. මේ තමයි දරුවන් දැරියන් අපේ රටේ වඩා වැඩියෙන් පරිස්සම් කරගත යුතු මොහොතක් කියන්නේ විශේෂයෙන්ම වතුකරය කලඹවනවා විශේෂයෙන්ම වතුකරයත් උඩ රටත් දේශපාලඥයන් තමන්ගේ භූමිකාව හරියට කරා නම් අද දවසේ පාරේ උද්ඝෝෂණ කරන්න උවමනා නැහැ. ඔවුන්ගේ දැරියන්ට පාසල් යන්නට නිවැරදි අධ්‍යාපනය ලබා දෙන්න කිසියම් ආකාරයක ආර්ථික සුරක්ෂිතතාවයක් වෙත ඔවුන්ගේ පවුල් යොමු කරන්නට කටයුතු කළා නම් ඒ දැරියන් බැල මෙහෙවරට ඇති හැකි මිනිස්සුන්ගේ ගෙවල් වලට රැගෙන යන්නට උවමනා වෙන්නේ නැහැ. එහෙම වුණා නම් ඔවුන් ලිංගික අතවරයන්ට එහෙම සිදු වුණා නම් ලිංගික අතවරයන්ට බඳුන්වන්නේ නැහැ. මේ අවාසනාවට තිත තැබිය යුතුයි. ඒ අතරවාරයේ තමයි නොරොච්චෝල ප්‍රදේශයෙන් වාර්තා වෙන්නේ තමන්ගේ දියණියකගේ තාත්තා කෙනෙක් තමන්ගේ නැගණියට බාර දෙනවා. තමන්ගේ දියණිය ඒ නැන්දා විසින් දියණියට කර හිංසා අමානුෂික වද හිංසා පිළිබඳව ඊයේ මාධ්‍යකරුවෙකු ප්‍රශ්න කරන පුතේට මොකද උනේ කියලා. අනේ ඒ අහිංසක දරු පැටිය කියන්නේ වයස අවුරුදු 14ක දැරිය කියන්නේ මට කම්බි වැටක් අස්සෙන් රෙන්ගනකොට තුවාල වුණා කියා ඒ තරමට අය බිය ගන්නවා තිබෙනවා. මෙන්න විස්තරය. 14 හැවිරිදි බාලවයස්කාර දැරියක දම්වැල් වලින් බැඳ कुकुलु कूडुवक हिरकर तैबू बवट चोदनावट एम दरियगे पिया सह पियागे सहोदरिय नोरच्चोल पोलिसिय अत्तरंगोडගෙන තිබෙනවා. බලු දැම්වලකටත් වඩා විශාල දැම්වලකින් බැඳ තිබීදී දැම්වල් ගලවාගෙන පැමිණ අසල නිවසකින් කෑමිල්ලා සිටිදී පොලිසියලා තොරතුරක් මත නොරච්චොලේ පොලිස් ස්ථානාධිපතිවරයා තමයි ඇතුළු කණ්ඩායමක් මේ දරිය බේරාගෙන රෝහල්ගත කරලා තිබෙන්නේ. ඒ පිළිබඳව අරුණ මුල්පුරිය තොරතුරයි අපි මේ විදිහට ඔබ ඉදිරිපත් කරන්නේ. ඊට පස්සේ දිවයින මුල් පිටුවට ඔබ අවධානය යොමු කිරීමේදී දිවයින वार्ताव गेनेवा आचार्य पीबी जयसुंदर जनाधिपति लेखम्तुमन् एतुमन् कियन्ने IMF එක ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ආධාර ගන්න දැනට උවමනාවක් නැහැ. බැසිල් එක්ක මං කිට්ටුවෙන් වැඩ කරන වගේ තමයි ජනාධිපති ලේකම් ආචාර්ය පීබී ජයසුන්දර මහතා මේ මාධ්‍යයට කියා සිටින්නේ. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ආධාර ලබා ගැනීමට රජයට දැනට උවමනාවක් නැතයි ආචාර්ය පීබී ජයසුන්දර කියු තොරතුර තමයි දෙවියන මේ විදිහට වාර්තා කරන්නේ. ඊට පස්සේ අපිට මතක ඇති ලීට 18 ගෑස් සිලින්ඩරේ 19.8ක් තිබිච්ච ගෑස් සිලින්ඩරේ හිටි හැටියේම වෙනස් මොහොනක් ගත්තා. දැන් ඒ සලුපිලි මාරු කරන්නට බෑ. නිශ්චිත මිලක් නියම කිරීමට පියවර ගෙන තිබෙනවා. ලීට 18 ගෑස් එකේ මිල ගැසට් කරනවා හංගලා නම් 19.77ට කියන්න පාරිභෝගික सेवा अधिकारी सभापतिवरया तमय मे कियन्ने. ඊට පස්සේ පාරිභෝගික අයිතීන් සුරකීමේ ජාතික ව්‍යාපාරය කියන්නේ මහජනයා සූරා කරන ගෑස් ඒකාධිකාරියක් හදන්න යනවා කියා. කොහොමුණත් අද මේ තොරතුරු අතරවාරයේ කියා සිටින්නේ මේ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 1150ක් දක්වා තමයි මිල නියම කළ තියෙන්නේ. ලීටර් 18 ගෑස් සිලින්ඩරයක මිල ඒ අනුව රුපියල් 1150ක් ලෙස සඳහන් කරමින් ගෑස් පත්‍රය රාත්‍රියේ නිකුත් කරුණා. වෙළඳපොලේ ගෑස් සිඟයක් පවතින බවට පැමිණිලි ලැබෙනවා නම් 19.77 දැනුම් දෙන ලෙස තමයි පාරිභෝගික සේවා අධිකාරිය දන්වා සිටින්නේ. දිනමින පුවත්පතට ඔබේ අවධානය ඊට පස්සේ අපි යොමු කරන්නේ. දිනමින පුවත්පතේ කියන තොරතුරු අතරවාරේ අත්‍යවශ්‍ය ආහාර සමහරක් වෙලාවට දැන් අර වී වගේ තමයි වෙළඳ මාෆියාව පවතනකොට ජනතාව පීඩාවට පත් කරමින් ඔවුන්ගේ අත්නොමතික හැසිරීම හැසිරෙනවා. ඒ වළක්වීමට අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය රජයෙන් ඍජුවම ගෙන්වීමේ වැඩපිළිවෙළක් පිළිබඳව තමයි මේ කියන්නේ. දැනට පෞද්ගලික අංශය විසින් වැඩි වශයෙන් ආනයනය කරන අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය රාජ්‍ය සමාගමක් මගින් ඍජුවම මෙරට ගෙන්වීමට රජයේ අවධානය යොමු වී තිබෙනවා. ඒ අනුව ඊට අදාළ කැබිනට් පත්‍රිකාව මේ වනවිට අමාත්‍ය මණ්ඩලය වෙත යොමු කර ඇති බව තමයි වෙළඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා කියා සිටින්නේ. ඒ අතර දිනමෙනෙහි තවත් තොරතුරක් අද ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ ජනාධිපතිතුමන් අතර විශේෂ සාකච්ඡාවක් පැවැත්වෙනවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම්වරයා ඇතුළු ප්‍රවීණයන් ඊට පස්සේ නොයෙක් පිරිස් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සහ එසේ නොවන පිරිස් දේශපාලන ක්‍රියාකාරකයන් විවිධ අදහස් පළ කරමින් හිටියා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ ආණ්ඩුවේ අතර පවතින කිසියම් කතාබහක් විපක්ෂයට තලුමරණ මාතෘකාවක් බවට පත් වුණා. මහින්ද අමරවීර පරිසර අමාත්‍යවරයා ඒ අතර වාරයේ කියන මෙන්න මෙහෙම කතාවක්. ජනපති සමග සාකච්ඡාව ඇමති දූර ගැන නොවේ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නියෝජිතයන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හමුවන්නේ ඇමති දූර හෝ වෙනත් පෞද්ගලික කාරණා පිළිබඳව සාකච්ඡා කිරීමට නොවන වග තමයි ඔහු සඳහන් කරන්නේ අද මේ පුවත්පත් අතර කෙරණු කතාබහේදී. අපි ඊට පස්සේ ඔබේ අවධානය යොමු කරන්නේ විශේෂාංග කිහිපයක් වෙතට. අපි දන්නවා ඇලදොල ගහකොළ සතා සීපාවාට මිනිසුන් පෙම්බඳින තරමට පෙරලා පරිසරයේ මිනිසුන් රැකගන්නවා ආදරය කරනවා. එහි හොඳම නිදසුන තමයි සුනාමි ව්‍යසනය වෙන මොහොතේ වෙරළා ආරක්ෂිතව වැටකෙයියා සහ කඩෝනාන පරිසර පද්ධතියෙන් තිබිච්ච තැන්වල ගොඩවීමට සිදු වුණු හානිය හරිම අවමයි. කොහොමනත් හිතෝතුනි අපි අමතක නොකළ යුතු කාරණාව තමයි ඇලදොල ගහකොළ සතා සීපාව ඇතුළු මේ සමස්ත පරිසරයට වින කටින්නේ නැතුව අපිට හැකි උපරිමයෙන් මේ වනයන් මුඩුබිම් බවට පත් කරන්නේ නැතුව රැකගන්නටත් පරිසරයට පොලිතින් ප්ලාස්ටික් මුදාහැරීමෙන් වැළකී සිටීම අත්‍යවශ්‍ය කාරණාවක්. අද මෙවන් පරිසර කතා බහක නිමිති සලසන්නේ අද තමයි ලෝක කඩුලාන දිනය අදට එදී තිබෙන්නේ. කඩුලාන පරිසරයකට විශේෂයෙන්ම තෙත්බිම් පරිසර පද්ධතියකට ජෛව විවිධත්වය වර්ධනය කරමින් ලබා දෙන්නා වූ මේ පරිසරය රැකගන්නට දරන අනුපම දායකත්වය පිළිබඳව තමයි මේ සිහි කැඳවීම. කඩුලාන නැති ජීවිත තමයි දිනමෙන කතුරාගේ සටහන. ලෝක කඩුලාන දිනය අදට එදී තිබේ. වෙරළහා මුහුද යා කරන අපූර්ව පරිසර පද්ධතියක් ලෙසද ලෝක ප්‍රජාවගේ සෞඛ්‍යයට බලපාන හිතකර පරිසර පද්ධතියක් ලෙසද කඩුලාන කලාප නම් කරනු ලැබේ. එහෙත් දීර්ඝ කාලයක සිට ලෝක පුරා ඇති කඩුලාන පද්ධති විනාශ වෙමින් පවතී. මීට බලපාන ප්‍රධාන සාධකයේ ලෙස හඳුනාගෙන ඇත්තේ අහිතකර මිනිස් ක්‍රියාකාරකම්ය. එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් හඳුනාගෙන සංරක්ෂණය කළ යුත්තේ ඇය සඳහන් කරලද කඩුලාන කලාප 123ක් ඇති අතර එයින් බහුතරය පවතින්නේ විනාශ වෙමින්ය. ශ්‍රී ලංකාවේ කඩුලාන පද්ධති කිහිපයක්ද ලෝක ලෑස්තුවට ඇතුළත්ය. අද වැනි දිනක ඒවා පිළිබඳ නැවත සමාලෝචනය කිරීම පරිසර ආයතනවල වගකීම වෙනවා. විශේෂයෙන් මේ ලබා දෙන සේවා පිළිබඳව ජෛව විවිධත්වයට බලපාන ආකාරය පිළිබඳව මෙහි සටහන් තිබෙනවා. ජලජ ජීවීන් වෙනුවෙන් ඒ ආශ්‍රිත දිවි පැවැත්ම සකසාගෙන ඇති කුරුල්ලන් හා කුඩා සතුන්ගේ වාසභූමි බවට පත් වී ඇත්තේ කඩුලාන පරිසර පද්ධති. වෙරළ කාදනය වැළැක්වීමට, සාගර ජලය පිරිසුදු කිරීමට, ජලජ ජීවීන්ට ආහාර සැපයීමට පමණක් නොව පාංශු සංරක්ෂණයටද කඩුලාන පද්ධති මහඟු සේවයක් ඉටු කරනවා. භූමියේ උෂ්ණත්වය පාලනය කිරීමට හා ගම් වතුර පාලනය කිරීමට කඩුලාන පද්ධති හේතු සාධක වී තිබෙනවා. මේ හැරෙන්නට සුළි සුලන් පාලනයට, සුනාමි වල බලපෑම අඩු කිරීමට හා මුහුදු තරංග වල බලපෑම ගොඩබිමට සිදු කරන විනාශය වැළැක්වීමට කඩුලාන පවතින්න ඕන කාරණාව තමයි මෙහි අද දවසේ මේ සටහන් අතර කියා සිටින්නේ. මේ කාරණාව එක්කම අපි ඔබේ අවධානය යොමු කරනවා තවත් සිහි කැඳවීම් රැගත් අරුණ පුවත්පතේ කතුරයාගේ සටහනට. ඉශාලිනීගේ මරණයට අප සියල්ලම වගකිය යුතුයි කියන සිහි කැඳවීමයි මේ ඇති කරන්නේ. ඒ අවසාන සටහන අප කල්පනා කරන ආකාරයට නම් බාල වයස්කරුවන් සේවයේ දූ රිචාඩ් බදුරුදින්ලාට පමණක් නොව රිචාඩ්ලාට වැනි අයට දරුවන් වහල් සේවයට ගන්නට ඉඩ සලසන සියලු දෙනාට දඩුවම් කළ යුතුය. දරුවන් යනු අපේ අනාගතය නිසාය. දරුවන් අපේ අනාගතයයි කල්පනා කරන්නේ නම් දරුවන් ගැන වගකීම අප සැමටම තිබේ. එසේ නම් කොතනක හෝ දරුවකට පාසල් ගමන අහිමි වී ඇතනම්, මෙහෙකාර සේවයේ යොදවා ඇතනම්, ඒ දරුවා වෙනුවෙන් සාධාරණය ඉටු කිරීමේ වගකීම අප කාටත් නැතයි කිව හැකිද? මේ දරුවා මේ දක්වා අප ඒ වගකීම ඉටු කර තිබේදැයි අප කවුරුත් අපගේ හදවතට තට්ටු කර විමසා බැලිය යුතු වග තමයි මතක් කළ දෙන්නේ අරුණ පුවත්පතේ කතුවරයා. ඉන් පස්සේ කාටුන් කිහිපයකට ඔබේ අවධානය යොමු කිරීමේදී දිනමින පුවත්පතේ අපිට හමු වෙනවා මෙන්න මේ වගේ කතාබහක්. දිනමිනේ ශ්‍රීකාන්තගේ ශ්‍රී දූපතේ කියන්නේ දෙන්නගේ කතාබහ. රාජ්‍ය ආයතනවල අනවශ්‍ය වියදම් කපා හරින්න යනවලු බං. අපි නම් කපා හරින්නේ අත්‍යවශ්‍යම වියදම් සර් කියලා එතුමෙකුට සාමාන්‍ය වැසියෙක් මතක් කරලා දෙනවා. මෙන්න මේ දාසගේ කාටුනේ දැක්කහම මට කියන්න හිතුනේ මේකට තමයි කියන්නේ නාගන්නවා කියලා. මේ නාන්නේ කවුද කියලා ඔබ හොඳින් දන්නවා. අද ලංකාදීපේ දාසගේ කාටුන් සටහන. ඊට පස්සේ ජනරාණිට යනවා. දැන් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා කියලා තියෙනනේ එන්නත ගත්ත පිරිස් නෙමෙයි එන්නත නොගත් පිරිස් කියලා මිය ගියේ. ඒකත් මතක් වෙනවා මේ අද පුවත්පතේ ජනරාණිගේ කාටුනේ දැක්කහම ඔන්න ඒ තුමෙක් කියනවා මේ සෞඛ්‍ය ශාස්ත්‍රයේ ප්‍රවීණයෙක් නෙමෙයි ඒ තුමෙක් කියනවා එන්නත ගත්තේ නැති අය තමයි අර ට්‍රොලිය මැරලින්නේ කියලා. ජනරාණි ඉඳලා තියෙන්නේ. නැකිටලා කියනවා නෑ එන්නත ලැබුණේ නැති අය. ගත්තේ නැති අය නෙමෙයි ලැබුණේ නැති අය. ඒ නිසා තමයි ඒ වැඩේ යහුසුලුව කළ යුත්තේ. හැමෝටම එන්නත් දෙන්න. නැත්තම් ඔය වගේ චෝදනා ලැබෙනවා. එන්නත් කරන ඊටාම කඩිනමින් ඊටාම විධිමත්ව දැන් සිදුවීම් පවතින මොහොතක තමයි අපි ඉන්නේ. දිවෙන පුවත්පතේ ඕකයි තත්ත්වේ කවිපදයේ මෙන්න මේ විදිහට ගොඩනගන්නේ. රිචාඩ් ට්‍රෝහලෙන් ඒ පය බිමට ඇන. රිචාඩ් ට්‍රෝහලෙන් ඒ පය බිමට ඇන. අපචාරයන් හෙළිවී ඇත ගෙදර උණ. CIDට යලි ගියේ ඔහු අඩිය මැන. සූප්පුව සමග කිරි බෝතලය ගෙන. ඒ තරම්මට රිචාඩ් බදුද්දීන් බබා වෙලා තියෙනවා. CIDට යලි ගියේ ඔහු අඩිය මැන. සූප්පුව සමග කිරි බෝතලය ගැන ඒ බබා පාට් මීට පස්සේ නම් බැරි වෙයි කියලා තමයි අපිට නම් හිතෙන්නේ ඒ තරම්ම ඔහු නිර්වත් වී තිබෙන නිසා. ඔබට යහපත් දවසක් සුබ සතියක් ප්‍රාර්ථනා කරමින් සමුගන්නවා හෙටත් හමු වෙයි බලාපොරොත්තු වෙන්න. ආයිබෝවන්.